අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. ශ්‍රී ලංකාවට සුභවාදී බලාපොරොත්තුවක්. ඊයේ සිට අද පස්වරු 4:30 දක්වා කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍යංශ කියයි. පූර්ණ සුවය ලැබූ ශ්‍රී ලාංකික දෙවන කොරෝනා රෝගියාත් IDH රෝහලින් පිටව යයි. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුට කොරෝනා. හෙට උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 17කට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට. කොවිඩ් පරිජනය හමුවේ ණය ගෙවීමට සහන කාලයක් ලබා දෙන්න ජනපති අන්තර්ජාතික මූල්‍ය ආයතන වලින් ඉල්ලයි. කොවිඩ් මර්ධනය කරන්න ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ සහය. අද වෙන දේ ගැන එදා හරියටම කියපු බිල් ගේට්ස්. වැඩිමිලට බඩු විකුණුවාද? සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන දර්ශන. ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක හා සංරක්ෂකවරයෙකු තිස්ස නාගොඩ විතාන මහතා අභාප්‍රාප්ත වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඊයේ දිනේ සිට අද පස්වරු 4:30 දක්වා කාලය තුළ කිසිදු කොරෝනා රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. එයද කොරෝනා වර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. අද ලෝක තත්ත්වය දිහා බලපුවම කොරෝනා රෝගීන් ලක්ෂ ගණනින් දවස් 3-4ට වැඩි වෙමින් පවතිනවා. නමුත් දෙයියන්ගේ පිහිටෙන් අද මේ අප කතා කරන අවස්ථාව වෙන විට අද දවසේ කොරෝනා රෝගය වැළඳී ඇති අය විදිහට අද දිනේදී එක්කෙනෙක්වත් තහවුරු වෙලා නැහැ. ඒක නිසා ලංකාවම මුළු ලෝකයටම ආදර්ශයක් දෙමිනුයි යන්නේ. අපි ඉතාම හොඳ තත්ත්වයකට යන්නට උත්සාහ කරමින් සිටිනවා. තවමත් සමහරු අපි කියන දේ අහන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය අවුල් වෙන්න පුළුවන්. මේ තත්ත්වය ආය නරක තත්ත්වයට හැරෙන්න පුළුවන්. මේ උපදෙස් පිළිපදපු රටවල් වල ජනතාව ඉන්න තැන්වල හොංකොං, සිංගප්පූර්, ජපාන් වගේ රටවල් වල මේ රෝගය අඩු වෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා මේ රටේ ජනතාවගෙන් අපි ඉතාම ආදරයෙන් ඉල්ලා හිටින්නේ රජයක් විදිහට අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුළු මේ සියලු දෙනාම මේ රෝගය මර්ධනය කිරීම සඳහා ලංකාව තුළ පැතිර යෑම වැළැක්වීම සඳහාත්, ඒ වගේම රෝගය මර්ධනය කිරීම සඳහාත්, ඒ වගේම රෝහල් වලට අවශ්‍ය සියලු දේ සැපයීම සඳහාත් ආණ්ඩුවක් විදිහට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජයක් විදිහට අරගෙන තියෙනවා. හැබැයි වගකීමේ ඉතුරු යම් කොටසක් තියෙනවා පුරවැසියන් වන ඔබත් මමත් අප සියලු දෙනාගෙමත් අතේ තියෙනවා. නිසා මේ රෝගය පැතිරෙම වළක්වන්න පුරවැසියන් විදියට අපට කරන්න තියෙන්නේ කාරණා දෙකයි. එකක්, ආශ්‍රය කරන සෑම කෙනෙක් සමගම තමන් එළියට ගියාම මීටරයක දුරින් ඉන්න. ඒ වගේම ඔබ යන තැනක යනවනම් ඒ තැන්වල අපි ඉල්ලා සිටිනවා අත් දෙක හෝදලා යන තැනකින් ඇතුළට යන්න. ඔබ යන විසබීජෙත් අරගෙන යන්නේ නැහැ. ඒ වගේම එතනින් එළියට එනකොට එතන තියෙන විසබීජයක් තියෙනවා නම් එයා අපි ආපහු ගෙදර අරගෙන යන්නේ නැතුව එතනින් එළියට එනකොටත් අත් දෙක හෝදලා තමන් පිරිසුදුව තමන්ගේ අදාළ අනික් තැනට යන්න. අද වන විට අපගේ තෝරාගත් රෝහල් වල 255ක් රෝගීන් සිටිනවා. COVID-19 ලෙස COVID-19 සඳහා සැක කටයුතුව ඇතුළත් කරපු අය. ඒ වගේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කලින් ඉඳලම ගුවන් තොටුපළෙන් පැමිණි අය දින 14කට පසු විපරම් කිරීම සිදු කරනවා. මේ අවස්ථාව වෙන විටත් 1600කට පමණ පිරිසකට මේ පසු විපරම දින 14 අවසන් නොවී ඇති බැවින් තවදුරටත් එය කරගෙන යනු ලබනවා. විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම දැනට රෝගීන් 13ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වූ රෝගීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අය සහ වෙනත් රටවල් වලින් පැමිණි උදවිය. මේ වෙලෙට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වල හිටිය අවුලුන් 444 දෙනෙකු අද දිනේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් මුදවැහැරීමට කටයුතු කරනු ලැබුවා. ඒත් එක්කම මේ වන විට තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 46ක් යටතේ 3086 දෙනෙකු නිරෝධායන ලක් වෙමින් පවතිනවා. ඒ අතුරුමුත් හෙට දිනේදී අපි මෙසේ දින 14 නිරෝධායන ලක් වී අවසන් වූ පුද්ගලයන් 163 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ 163 දෙනා හෙට දිනේදී මෙසේ නිරෝධායන අවසන් වී
නිරෝධාන මධ්‍යස්ථාන වලින් පිටත් වීමට කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. නව කොරෝනා වෛරසයේ ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයෙක් අද IDH රෝහලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර ඉතාලියේදී නව කොරෝනා වෛරසයෙන් 70 ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත් වී ඇති බවට පළවෙනි වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. එමෙන්ම පූනානි සහ කන්දකඩු යන නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායනට ලක් වූ 201 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද නිවෙස් කරා යොමු කරනු ලැබුවා. නව කොරෝනා වෛරසය ලෝපුරා සීග්‍රේන් පැතිර යාමත් සමග ශ්‍රී ලංකාවටද මේ වන විට වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා රෝගියා වූ 46 හැවිරිදි චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය අතර මෙරට නව කොරෝනා රෝගය වැළඳුණු පළමු ශ්‍රී ලාංකිකයා වූ සංචාරක මග පෙන්වන්නාද පසුගියදා වෛරසයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගියා. මේ අතර අද දිනද කොරෝනා රෝගය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් අයෙකු සෞඛ්‍ය අංශවල දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෛරසය සුව වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් අද දින පිටව ගිය බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. මේ අතර ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණ දින 14ක කාලයක් නිරෝධායනයට ලක් වූ 201 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම යුද හමුදාව විසින් අද දින ඔවුන් සිය නිවෙස් වෙත යොමු කිරීම සිදු කළා. ඒ අනුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය වූ පුද්ගලින් 57ක් සහ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය වූ පුද්ගලින් 144 දෙනෙකු මෙලෙස සිය නිවෙස් වෙත අද දින යොමු කළ බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අප වෙත සඳහන් කළේ. එකලසෙන්ද ලංකාවට ආවේ පාන්දර අපිට මේ ගැන අවබෝධයක් තිබුණා. එතෙන්දී පොඩි පොඩි අපේ ගෑ ගොඩක් එළියට යන හැදුවා. ඉතින් අපි මෙතෙන්ට ආවට පස්සේ අපි කන්දකඩුව වලට ගෙනාවා. ගෙනාවට පස්සේ හමුදා නිලධාරීන් අපිව සුවත පිළිගත්තා. පිළිගැන අපිට අවශ්‍ය කරන පහසුකම් ලබා දුන්නා. ඉතින් ඉදිරියට හරි අපිට මේ ලංකාවට එන අයට කියන්න තියෙන්නේ බය නැතු වෙන්න, බය වෙන්න එපා. මේ හැමදේම කරන්නේ ශ්‍රී ලංකා හමුදා. ඒක නිසා බය වෙන්න එපා. කිසිම අඩුපාඩුවක් නැහැ. මේ නිරෝධාන වැඩසටහන සතුටින් ගොඩක් සතුටින් සීනි හමුදා කියන්නේ ආරක්ෂක යුද්ධයක් ඉවර කරපු රටක්. එතකොට රාජ්‍ය නායකයන්ට බලින්න බෑ කියලා මම ඉල්ලීමක් කරනවා. මේ ආණ්ඩුවට බලින්න බෑ කියලා. මොකද මේ ආණ්ඩුව කරගෙන යන වැඩකොස්ස ඉතාම සන්තෝෂයි. සීනි හමුදාට අපි ගරු කරනවා මුලින්ම. කෑම බීම හැම අතින්ම. සියලුම දේම අඩුපාඩුවක් නොකර අපිට දෙවිවරු වගේ රැක බලාගත්තා. පින්දෙනේ කට්ටිය. මේ අතර අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍යංශයේ යටතේ නිරෝධායනයට ලක් වූ විදේශිකයන් දෙදෙනෙකුද අද දින සමාජගත කිරීම සිදු වුණා. ප්‍රංශ ජාතිකයෙකු සහ යුක්‍රේන ජාතික කාන්තාවක් මෙලෙස නිරෝධායනයෙන් පසු සමාජගත කිරීම සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ඉතාලියේ වෙසෙන 70 ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ඉතාලියේ මෙසීනා නුවර ක්‍රිස්ටෝපර් රේ නගරයේ පිහිටි සාත්තු නිවාසයක ප්‍රතිකාර ලබමින් සිටියේදී කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා පළ වුණා. ඉන් අනතුරුව අප ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තොරතුරු සොයා බැලූ අතර එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ ඉතාලියේ 70 ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්ව ඇති බවත් එම පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන්ද එසේත් නොමැතිනම් වෙනත් හේතුවකින්ද යන්න පිළිබඳව එරට තානාපති කාර්යාලය තහවුරු කළ නොමැති බවයි. කෙසේ නමුත් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලූ විදේශ කටයුතු අමාත්‍යාංශය අද පස්වරුවේ ප්‍රකාශ කළේ එලෙස කිසිදු ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී මරණයට පත් නොවූ බවත් ඒ සම්බන්ධයෙන් පළවන සියලු වාර්තා අසත්‍ය බවයි. මේ අතර ඉන්දියාව වසා දැමීමත් සමග ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 02-91-96-500-29-754 යන දුරකථන අංකය ඔස්සේ ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනුම් දිය හැකියි. දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය මේ වන විටත් ක්‍රියාත්මකයි. හෙට පෙරවරු 6 සිට දිස්ත්‍රික්ක 17ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන අතර උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 සඳහා පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සිකුරාදා පෙරවරු 6ට ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.
COVID-19 වෛරස ව්‍යාප්තිය සැලකීමේදී කොළඹ ගම්පහ සහ කළුතරයන දිස්ත්‍රික්ක ඉත අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බැවින් එම දිස්ත්‍රික්ක තුන සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජය ඊයේ ප්‍රකාශ කළා. මේ අතර ජනතාව ඒකරාශී වීම වළක්වමින් නිවසටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ විශේෂ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. රට තුල කොරෝනා වෛරසය පැතිරියම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබෙනවා. සමුපකාර සහ සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජන ජීවිතයේ යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසු විපරම පිණිස වූ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. සහල් පොල් එළවලු විතර කුකුල්ම සිංහයකින් තොරව සැපීමේ හැකියාව පවතින බවත් මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකින්ගේ නිසි පරිදි මිලදීගෙන සමුපකාර සහ සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව අත්‍යවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදා හැරීම සිදු කළ හැකි බවයි බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. රජයේ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ වෙළඳී ගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටෝරුවට අනුව නිවසටම ඖෂධ බෙදා හැරීමට තීරණය කර තිබෙනවා. වෙළඳ සහ අත්‍යවශ්‍ය කටයුතු වලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙසද ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබුවා. දුරකථන ඇණවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා එම ආයතන වලින් ඉල්ලා සිටියා. මේ අතර කටුනායක කුරුණ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් කිසියම් පුද්ගලයෙක් විසින් කඩා දමා ඊට ඇතුළු වී භාණ්ඩ මෙන්ම මුදල් සොරා ගන්නා ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. මේ අතර කොළඹ මැනින් වෙළඳ සංකීර්ණය ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවන්හිදී වුවද අලුයම 4 සිට දහවල් 2 දක්වා විවෘත කර තිබීමට එහි වෙළඳ සංගමයේ තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ වුණා. දැන්ට බස්නාහිර පළාතේ තුල පනවලා තියෙන ඇඳිරි නීතිය මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම කටයුතු වල කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මැනින් වෙළඳ පොළ සාමාන්‍ය විදිහටම අලුයම 4 ඉඳලා ඉවරලා ඒගොල්ලන්ගේ සාමාන්‍ය ආකාරයට පැවැත්වීම සිද්ධ වෙනවා. ඒ වගේම ලංකා නොයෙකුත් ප්‍රදේශවල මැනින් වෙළඳ පොළට එළවලු පළතුරු සහ අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන සියලුම වෙළඳ මහතුන්ට කිසිම බාධාවකින් තොරව තමන් දෛනිකව කරන්නා වූ ආකාරයට කළා වූ ආකාරයටම ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන මැනින් වෙළඳ පොළට එන්න පුළුවන්. ඒ බඩු භාණ්ඩ මේ ස්ථානයේදී බෑවට පස්සේ එයා නැවත තමන් ගම් ප්‍රදේශවල පිටත් වෙද්දිත් ඒ ආකාරයටම පොලිසියෙන් කිසිම බාධාවකින් තොරව ගමන් කරන්න අවස්ථාව තියෙනවා. ඒට අලුයම ඉඳලම මේ මැනින් වෙළඳ පොළ හරහා සිදු කරන ඒ බෙදා හැරීම කර්තව්‍ය වල සම්බන්ධ වෙලා කිසි කෙනෙකුට භාණ්ඩවල හිගයකින් තොරව අවශ්‍ය කටයුතු සලසා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔබතුමන්ලාට අපි ආරාධනා කරනවා විවිධ නන්දෙසින් ඉන්න වෙළඳ පොළට සම්බන්ධ ඍජු ගොවි මහතුන් සහ ඒ වගේම වෙළෙන්දෝ බඩු අරගෙන එන උදවිය මුදලාලිවරු ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා අඩුම ගානේ වෙළඳ පොළට 3 දිනක් පැමිණෙනවා නම් දින්නෙක්වත් එක්කෙනෙක්වත් අඩු කරලා මේ පැමිණෙන්න. ඒ වගේම මං ඉල්ලා හිටිනවා සියලුම ගොවි මහතුන්ගෙන් මේ අවස්ථාවේ විශාල මුදල් බලාපොරොත්තු වෙන්න එපා. ඔබතුමාලාට සරිලන තරමේ පුංචි මුදලක් අරගෙන ලාභයක් ලබලා මේ අපේ රටේ ජනතාවට කණ්ඩ බොන්න දෙන්න. බත් පිඟානට සපේන එළවලු වලට අපි වග කියනවා. ඔන්ලයින් ඕඩර් නැතිනම් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීම රටේ මෙවන විට පවතින තත්ත්වය අනුව ජනතාවට ඉතාම පහසු ක්‍රමයක්. එහෙත් මෙවැනි අවස්ථාවක හුදෙක් මූල්‍ය වාසිය පමණක් සිතා කටයුතු කරන ඇතැම් ආයතන පිළිබඳව අපට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. එලෙස වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ ඔන්ලයින් සේවාවේ නිරත ආයතනයකට පාරිභෝගික සේවා අධිකාරිය නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා. මේ එම දර්ශන නූඩල්ස් එක 170යි. ඕගොල්ලෝ ප්‍රයිස් කරලා තියෙන්නේ 214යි 420යි. හොඳ. ඒක රුපියල් 54 මීයකින් අය කරනවා. ඇයි එහෙම කරන්නේ නැහැ? නෑ මේක ඊට පස්සේ මේ පරිප්පු. ආ කොබෙන් නම් පරිප්පු එකේ ප්‍රයිස් එක මෙතන. This is a local local Sri Lankan one. නෝ නෝ මේක ඔයා විතරට යවන්නේ නැහැ. දෙන්නේ ලංකාවේ මීයකටනේ දෙන්නේ. නෝ 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 කතා කරලා. කොහෙද මේ size? මේ ඉරිස්කුඩු පැකට් එක. ඔන්න පොතම උදාහරණ ඈ. අපි ග්‍රෑම් 180යි. සුගර් 1 kg. This is not coming from මේ control by CI. No 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 මේ 180. දැන් මේ chili powder එක. කීයද මේක? ගහලා තියෙන්නේ 210යි. 265ට විකුණන. dollar exchange. No no මේ මම කතා කරේ වාරියල ලියදකෝ. ඔයා හදලා තියෙන bill කොහමද?
ලංකා මුදල් වලින් රුපියලින් හදලා තියෙන 15,480 කියලා ආවා නම් ඒක ඩොලර් වලින් චේන්ජ් කරන්න. එහෙම තමයි කරන්නේ. So when you do that. අපි කියන්නේ දාපි බිල ප්‍රශ්නයක අවුල කියලා කියන්නේ. ඒ 15,487 හදනකොට දාපු ප්‍රයිස් එක වැරදි කියලානේ කියන්නේ. But කියලා කියන්නේ මම කියන්නේ no exchange rate දාන්න බෑ. මම කියන ආණ්ඩුවනේ මම කියන්නේ ඔයාට ගොඩට තේරෙන්නේ නැත්නම් බිස්නස් කරන්න එපා. ඔයා බිල් හදලා තියෙන 15,900 ගන්න. ඒක ඩොලර් වලින් ගෙවනවා නම් ඩොලර් ගන්න පාට ඩොලරින් බෙදුවා නම් ඩොලර් ගන්න එයි. shopping cart එකට ඇඩ් කරන්න මේක බෑ you can do it. වැඩ කරන්න එපා මේ මිනි දැන් ඕගොල්ලෝ මේකට මෙච්චර මිලක් ගන්න යයි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලබා දී ඇති ණය වාරික සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටිනවා ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොරෝනා හෙවත් COVID-19 තර්ජනයට ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා ඇති බවයි බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා සංවර්ධනය වෙමින් පවතින රටවලට COVID-19 සමාජ දුරස්ථා මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මේ සහනය උපකාරී වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. රජ ලබා දෙන සහන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය තුලින් ඉල්ලීමක් කරනවා. මේ අතර අදාළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පැවසුවා. COVID-19 වෛරස පැතිරියම පාලනය කරන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපීම සඳහා රජයේ ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෞපත්‍ය තොරතුරු සමාජගත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවධානය යොමු කර ඇති බව මෙම නිවේදනයේ දැක්වෙනවා. වගකීතු රජයක් ලෙස ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන ඇති ඇතැම් තීන්දු පිළිබඳව සෞපත්‍ය තොරතුරු සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුළත් සහන ජනතාවට ලබාදීම ඇතුළුව අග්‍රාමාත්‍යවරයාගෙන ඇති තීන්දුව හිතාමතාම අසත්‍ය ලෙස සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පෙනී යන බවත් මූල්‍ය ශක්තිය ඇති නැති සියලු දෙනා කොරෝනා ව්‍යසනයෙන් කායික මෙන්ම මානසික පීඩාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවක දේශපාලන අවශ්‍යතා ඉස්මතු කරමින් පහත් ආකාරයෙන් මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කිරීම හෙළා දකින බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා. එවැනි සාවාදී තොරතුරු සමාජගත කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ නීතිඥවරුන් කොළඹ අපරාධ කොට්ටාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද පියවරගෙන ඇති බව සඳහන්. පක්ෂපාත බෙහෙදයකින් තොරව සමස්ත රටවැසියාම අනතුරට මුහුණ පා ඇති මෙවන් අවස්ථාවක සාවාදී තොරතුරු සමාජගත කරමින් රාජ්‍ය උත්සාහයේ හැල්ලුවට ලක් කරනවා වෙනුවට රජයේ මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහය ලබා දෙන ලෙසට රජයේ සියලු සමාජ මාධ්‍ය තුලින් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යක කෙනෙකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අද දිනේ මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රුව සටහන් කරලා තියෙන සතොස ලොරි උපයෝගී කරගෙන භාණ්ඩ බෙදා හැරීම සිද්ධ කරනවා කියලා සාවාද්‍ය ප්‍රකාශයක් සමාජගත කරලා තියෙනවා. ඉතින් මේවට පැහැදිලි උත්තර දෙන්න ඕනේ. මේ කරලා තියෙන්නේ 2014 මහින්ද රාජපක්ෂ මහත්මයා එවකට ජනාධිපතිවරයා අවශ්‍ය සිටියේදී සතොස ආයතනවල ලබා දුන්නු ලොරි මේ අවස්ථාවේ පැහැදිලිවම පොලිස් ආඥාව පනත ප්‍රකාරව සහ දණ්ඩ නීති සංග්‍රහයේ 120 ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක්. මොකද හේතුව මේ අවස්ථාවේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පැහැදිලිවම දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සිද්ධ කළ තියෙනවා. විශේෂයෙන්ම රටේ ජනතාවට කියන්න ඕනේ මේ ආකාරයේ මේ ප්‍රචාරවලට මේ මඩ ප්‍රචාරවලට රැවටෙන්න එපා. මේ වෙලාවේ අනිකුත් සෙසු පක්ෂවලින් ඉල්ලා සිටින්න තියෙන්නේ දේශපාලනේ පස්සේ කරමු. හැබැයි මේ රට වෙනුවෙන් මේ අවශ්‍ය කාර්යය කරමු. මේ කොරෝනා අවසංගතය අවසන් කරන්න අවශ්‍ය අඩිතාලම අපි කවු වෙලා ඉෂ්ට කරමු. ඉතින් මේ රටේ අග්‍රාමාත්‍යවරයාට මේ ආකාරයේ අවලාද නැගීම මේ ආකාරයේ බොඩු බොරු මඩ ප්‍රචාර යැවීම සම්බන්ධයෙන් තරාතිරම නොබලා මේ ඇයට දඬුවම් කිරීම කළ යුතුයි කියන කාර්යය තමයි
ඒ අදාළ පැමිණිල්ල සිද්ධ කරේ. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඉතාලිය, දකුණු කොරියාව සහ යුරෝපය ඇතුළු අනෙකුත් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ පුරවැසියන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව සමගි ජනපලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. මේ වන විට ලෝකයේ පුරා ව්‍යාප්තව පවතින කොරෝනා උවදුර හේතුවෙන් සෑම රටක්ම පාහේ දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටින අතර බොහෝ රටවල් මෙම ව්‍යසනයෙන් අත්මිදීම උදෙසා අනවරත සටනක යෙදී සිටි. අපේ රටද මේ මොහොතේ විශාල අර්ගලයක යෙදෙනුයේ මේ උවදුරින් අත්මිදීමටය. ඉතාලිය, දකුණු කොරියාව සහ යුරෝපය ඇතුළු අනෙකුත් රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් සහ පුරවැසියන් කෙරෙහි මේ අවස්ථාවේ අපේ රට ලෙස අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ යුතුය. එක් අතකින් මෙරට ආර්ථිකයේ අති මහත් පංගුවක් ශක්තිමත් කරන්නේ ඔවුන්ය. අනෙක් අතට ඔවුන් අපේ රටේ ආදරණීය පුරවැසියන්ය. ස්වකීය නැද හිතමිතුරන්ගෙන් වෙන්ව මේ මොහොතේ ඔවුන් සිටින්නේ හුදකලාවය. එබැවින් ඔවුන්ගේ සුරක්ෂිත බව ශක්තිමත් කිරීමද, ඔවුන්ගේ සෞඛ්‍යමය හා අනෙකුත් අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමද අපගේ වගකීමකි. ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සහ පෙනී සිටීම අතිශයින්ම වැදගත්ය. විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය, තානාපති අංශ මෙන්ම පොදුවේ රජය ඔවුන් පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු අතර මෙරට සිටින ඔවුන්ගේ පවුල් පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. අදාළ රටවල් සමග සමීප රාජතාන්ත්‍රික ගණුදෙනුවක යෙදෙමින් ඔවුන් සුරක්ෂිත කිරීම අතිශයින්ම වැදගත්ය. අප නිරන්තරයෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අතර මේ ව්‍යසනකාරී මොහොතේ මෙරට සිටින ජනතාව සේම එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ට අත් නොහරින බවත් දන්වා සිටිනුමු. උපුටා ගැනීම අවසන්. වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ වන විට ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ඇඳිරි නීති තත්ත්වය තවත් දීර්ඝ කිරීම සඳහා තමයි අපේ පාර්ශ්වයේ යෝජනාවන් තිබෙන්නේ. ඒ මොකද තවමත් අපට අවසන් වශයෙන් පුරෝකතෙන්ට එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මෙම වසංගත තත්ත්වය මොනතරම් ප්‍රමාණයකට අපේ සමාජයේ පැතිරී තිබෙනවාද, ඒ තව දින කීපයකින් මොනතරම් ප්‍රමාණයකට උස්සන්න වේවිද, සමනය වේවිද, කිසිදු ආකාරයේ පූර්වකතනයකට අපිට එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මා හිතනවා රජයේ විසින් විය හැකි අනතුරුදායකම තත්ත්වය ගැන කල්පනා කරමින් ඒ සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග තෝරා ගත යුතුයි කියලා. ඇඳිරි නීති තත්ත්වෙන් අපේක්ෂා කරන ලද අරමුණු බිඳෙනවා නම් මා හිතනවා ඇඳිරි නීති තත්ත්වය පවත්වාගෙන යාමෙන් කිසිදු තේරුමක් නොමැති බව. ඒ නිසා දැන් රජයත් අපි හැමදෙනාත් කල්පනා කළ යුතු වන්නේ ඇඳිරි නීතිය පවත්වාගෙන යාමේදී පොදු ජනතාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් වන අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීම හා අත්‍යවශ්‍ය ඖෂධ සපයා ගැනීම සඳහා වූ ක්‍රමයක් සකස් කිරීම. ඒ නිසා එම ජනතාව නිවෙස් තුළම රැඳෙමින් නිවෙස් තුළටම ආහාර සපයා ගැනීමේ යාන්ත්‍රණයක් දිරිමත් කිරීම සහ ගොඩනැගීම අත්‍යවශ්‍ය සාධකකට අපි කල්පනා කරනවා. වෛරස් ආසාදනයකට නිට්ටාවර හොඳ ක්‍රමවේදයක් හොයාගෙන නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පරිදි ජනතාවට ඍජු උපදෙස් සැපිය යුතුයි. එහෙම නැත්නම් මෙවැනි අවස්ථාවකදී විවිධාකාර ඖෂධ අත්හදා බලන්න ගිහිල්ලා දැනටමත් ලෝකයේ සමහර රටවල අය ජීවිත නැති කරගෙන තිබෙනවා. ඒක රටක විසබීජ නාශක පානය කරන්න ගිහිල්ලා 50% ප්‍රමාණයක් මිය ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවක සමාජයට අවිද්‍යාත්මක එහෙම නැත්නම් මිත්‍යා මත දැනට අත්හදා නොබලපු පරීක්ෂණ මගින් තහවුරු නොවිච්ච දේවල් සමාජයට ඉදිරිපත් කිරීමම මේ ආසාදනය එහෙම නැත්නම් වසංගතයේ අහිතකර ප්‍රතිකඩක් බවට පත් වෙනවා. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය පිළිබඳව විද්වතුන් විශේෂඥයින් ලොව භවිත කළ හැකි අනාවැකි පළ කර තිබෙනවා. එම විද්වතුන් පෙන්වා දී තිබුණේ ලෝකයේ මෙවැනි වසඟත තත්ත්වයක් ක්‍රියාත්මක වුවහොත් එයට මුහුණ දීමට කිසිවෙකුත් සූදානම් නොමැති බවයි. ලොව පුරා අනතුරුදායක වසංගතයක් මතුවිය හැකි බවට අනුමාන කළ ඉඟිපල කළ සුවිශේෂ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. ඔවුන් මීට වසර ගණනාවකට පෙර මෙම පුරෝකථන සිදු කර තිබීම විශේෂත්වයක්. එහිදී ඇතැම් පිරිස් සිය පරිකල්පන ඥානය, නිර්මාණ ශක්තිය, විද්‍යාත්මක තොරතුරු මෙන්ම සිය අත්දැකීම් පාදක කරගෙන තිබෙනවා. ලොව ධනවත් පුද්ගලයන් අතර සිටින මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘවරයෙකු වන බිල් ගේට්ස් 2018 වසරේදී විශේෂ දේශනයකට සහභාගී වෙමින් ලොව මුහුණ දීමට නියමිත මෙම භයානක අභියෝගය පිළිබඳව කරුණු හෙළි කළා. The second is the nature of the virus.
1918 වසරේ ලෝ පුරා ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ රෝගය වැනි වසංගතයක් ඉදිරි කාලය තුළ යළි ඇතිවිය හැකි. ඉන් මිලියන 30කට අධික ජනතාවක් මිය යාමටත් ඉඩ තිබෙනවා. මෙම වසංගතය ස්වාභාවික හේතුවක් මත මෙන්ම ජීව අවියක ප්‍රතිඵලයක් ලෙස ලෝ පුරා ව්‍යාප්ත වෙන්නට පුළුවන්. කනගාටුදායක තත්වය. ලෝකයේ මේ තත්වයට මුහුණ දෙන්නට තාමත් සූදානම් නැහැ. ඔහු සිය දත්ත වාර්තා උපයෝගී කරගනිමිනුයි මෙම ප්‍රකාශය සිදු කළේ. එසේම මෙම වෛරසයට මුහුණ දීම සඳහා ලොව යුද්ධයකට මුහුණ දෙන අයුරින් සූදානම් විය යුතු බවත් බිල් ගේට්ස් එම දේශනයේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර වෛරස හා උණු රෝග පිළිබඳ විශේෂඥ රොබර්ට් වෙබ්ස්ටර් අදහස් පළ කර තිබුණා. පසුගිය දෙසැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කළ ඔහුගේ නවතම ග්‍රන්ථය තුළින් මේ බව අනාවරණය කෙරුණා. ලෝකයේ තුල වසංගතයක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවත්, ඒ අනුව එවැනි වසංගතයකින් මිලියන ගණනක ජනතාව මරණයට පත්විය හැකි බවත් එහි සඳහන්. ඇමරිකාවේ US AIDS ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වූ ජෙරම් කොනෙයින් පෙන්වා දී තිබුණේ වසංගත තත්ත්වයක් නුදුරේදීම ලොවට බලපාන බවයි. ඒ 2017 වසරේ ජාත්‍යන්තර සංගරාවකට ලිපියක් සපයමින්. මේ අතර දක්ෂ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් 2011 වසරේදී නිර්මාණය කළ කන්ටින්ජන් සිනමාපටෙන්ද පෙන්වා දී තිබුණේ ලොව පුරා ව්‍යාප්ත වන භයානක වෛරසයක් පිළිබඳවයි. එසේම 2013 වසරේ දකුණු කොරියානු චිත්‍රපටයක් වූ ද ෆ්ලූ චිත්‍රපටයෙන්ද පෙන්වා දී තිබුණේ මෙවැනි භයානක වෛරසයක් පිළිබඳවයි. කෙසේ වෙතත් මෙවැනි අනුමාන ඉඟි පළ කළ සුවිශේෂී පුද්ගලයන් සිය නිර්මාණ තුළින් සහ සිය දේශන තුළින් පෙන්වා දී තිබුණේ මෙවැනි භයානක වෛරසයක් ලොව තුල ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීමට කිසිවෙකු සූදානම් නොමැති බවයි. චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ චිත්‍රපට සංරක්ෂකවරයෙක් වූ තිස්ස ඩාකුට විතාන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ අන විට ඒ මහතා 78 වන වියෙහි පසු වුණා. ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ චිත්‍රපට සංරක්ෂකවරයෙකු තිස්ස නාගොඩ විතාන මහතාද පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා මේ යන විට 78 වන වියෙහි පසු වුණේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමෙන් අනතුරුවයි ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ. 80 දශකයේ කොලම්කාරයෝ සහ කැකිල්ලේ රජ්ජුරුව වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ තිස්ස නාගොඩ විතාන මහතා පසු කාලීනව මෙරට සිනමා ශාස්ත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්ුනේ ශ්‍රී ලාංකීය සිනමාවේ චිත්‍රපට විශාල ප්‍රමාණයක් සංරක්ෂණය කිරීමේ වගකීම තමන් සතු කර ගැනීමත් සමගයි. ඒ මහතාගෙන් ශ්‍රී ලාංකීය සිනමා ශාස්ත්‍රයට සිදු වූයේ අපරිමිත සේවාවක්. අද දින අභාවප්‍රාප්ත වූ තිස්ස නාගොඩ විතාන මහතාගේ දේහය තැන්පත් කර තිබෙනුයේ කොළඹ ජයරත්න මල්ශාලාවේ. ඉන් අනතුරුව එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල පොදුසහන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.